අයිබන් ඇලට ෆ්‍රෙන්ච් ටෝස්ට් හරියටම හදාගන්න විදිය අද වීඩියෝකින් කරන්න යන්නේ. ඉතින් ෆ්‍රෙන්ච් ටෝස්ට් මම මීට කලින් ගොඩක් සැරයක් කරලා ඇති විවිධ ක්‍රමවලට, ලේසි ක්‍රමවලට. ඉතින් අද මම ඒක හරියට නියමාකාරව හදන විදිය වලට වීඩියෝකින් කරන්න යන්නේ. ඉතින් මන්නම් කන්න හරිම ආස කෑමක් තමයි ෆ්‍රෙන්ච් ටෝස්ට් කියන්නේ. පාන් කන්න මම ආසම විදිය මේක තමයි. ඉතින් ගොඩක් වෙලාවට මට කමෙන්ට් දානවා පිටරට ඉන්නයි අපිටත් හදාගන්න පුළුවන් දේවල් වීඩියෝ කරන්න කියලා. මොකද මම හදන දේවල් ගොඩක් වෙලාවට වෙනත් රටවල නැති වෙන හින්දා. ඉතින් අද මම ඇලටත් එක්ක තමයි මේ වීඩියෝ එක කරන්නේ. ෆ්‍රෙන්ච් ටෝස්ට් කියන්නේ ඉතාමත්ම රසවත් කෑමක්. කේක් වගේ කන්න පුළුවන්, බටර් කේක් එකක් වගේ, වගේම පුඩින් එකක් වගේ රසකුත් එනවා. ඉතින් අපි හැම දැන් ෆ්‍රෙන්ච් ටෝස්ට් එක හරියටම නියමාකාරව හදාගන්න ඉදී බලන්න. ඉතින් පාන් අරගන්න ඕනේ. සැන්විච් පාන් මම අරගත්තේ. වලට පෙති පාන් උනත් ගන්න පුළුවන්. ඊට පස්සේ පාන් වල තියෙන මේ ඝනකම් වාටි හතර පැත්තෙන් කපලා අයින් කරගන්න ඕනේ. ඉතින් මං කියවල නියම විදියට මේක හදන්න කියලා. ඔයාලට මේක අපරාධ කියලා හිතනවනම් නිකන් ගත්තත් කමක් නැහැ. ඉතින් පාන්පිටි අටකින් තමයි අද මම හදාගන්නේ. ඉස්සෙල්ලම මම පාන්පිටි හතරක් කපා ගත්තා. මම පාන්පිටි අටකින් හදාගන්න තමයි මම මේ ප්‍රමාණවල් අරගන්නේ. ඉස්සෙල්ලම මම බිත්තර දෙකක් කඩලා අරගත්තා. ලොකු බිත්තර දෙකක් මේක. පොඩි ඒවා නම් ඔයාලා තුනක් විතර අරගන්න. ඊට පස්සේ බිත්තර දෙක පොඩ්ඩක් මේ විදිහට බීට් කරගන්න අතින්. ඊට පස්සේ මම මේකට සීනි දාගන්නවා. සීනි මේසෙන්දි තුනක් දාගත්ත පුරවල. ඒකත් එක්කම නැවතත් බීට් කරගන්න. ඊට පස්සේ මම මේකට එකතු කරන ෆ්‍රෙෂ් මිල්ක්. ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප තුන් කාලක් විතර මෙතන තියෙනවා. ඉතින් මේ ප්‍රමාණයට එකතු කරගත්තාම ඇති ගොඩාක් කිරි වැඩි කරගත්තත් එහෙම මේකේ දියගතිය වැඩි වුණා. පාන් එක සෙට් වෙන්නේ නැහැ හරියට. ඊට පස්සේ මේ ටික ඔක්කොම දාලා හොඳට අතින් නැවත සැරයක් මේ විදිහට හෑන්ඩ් බීට් කරගන්න. ඊට පස්සේ මේ වගේ ටිකක් පාන් පෙත්තක් දාගන්න පුළුවන් භාජනයක් අරගෙන ඒකට මම එක පාන් පෙත්තක් දාගන්නවා. දාලා ඊට උඩින් බිත්තර මිශ්‍රණය වක් කරගන්නවා. ඉස්සෙල්ලාම එකක් දාලා ඊට පස්සේ තමයි අනිත් එක දාගන්නේ. ඉතින් පාන්පිටි දෙක හොඳට මේ මිශ්‍රණයෙන් තෙත් වෙන්න ඕනේ. ගොඩක් වෙලා තියාගන්නත් එපා. එතකොට පාන්ක දිය වෙලා අපිට අරගන්නත් බැරි යයි. මම ඊට පස්සේ පෑන් එකක් ලිපේ තියලා බටර් ටිකක් තමයි දාගත්තේ. දාලා චුට්ටක් රත් වෙනකොට පොඟව ගත්ත පාන් පෙති දෙක තියාගන්නවා. පාන් පෙති දෙකයි මම අරගත්තේ. ඉතින් තුනක් උනත් තියාගන්න පුළුවන්. ඒ උනාට දෙකක් තියාගත්තාම අපිට හොඳට ටෝස්ට් කරගන්න පුළුවන් මේක. ඔයාලට බටර් නැත්තම් මේකට තෙල් ටිකක් හරි පාවිච්චි කරන්න පුළුවන්. වහලා තියාගන්න ඕනේ. වහලා තියලා ටිකක් වෙලා ගියාට පස්සේ බලන්නේ හැපැත්ත ලස්සනට ටෝස්ට් වෙලාද කියලා. දැන් හරි මම මේක අනිත් පැත්ත හරව ගන්නවා. හරවගෙන ඒ පැත්තත් ඒ විදිහටම ටෝස්ට් කරගන්න ඕනේ. ඊට පස්සේ දැන් හරි දෙපැත්තම ටෝස්ට් වෙලා තියෙන. ඊට පස්සේ මේ අයින් හතරත් මේ විදිහට තියලා පොඩ්ඩක් ටෝස්ට් කරගන්න. ඉතින් මේක ෆ්‍රෙන්ච් ටෝස්ට් කිව්වහම අපිට මේක නිකන් කරකර ගන්න ක්‍රිස්පියට කන්න පුළුවන් දෙයක් නෙමෙයි. මෙලකට කේක් එකක් වගේ කන්න පුළුවන් ක්‍රමයක් තමයි ෆ්‍රෙන්ච් ටෝස්ට් කියන්නේ. ඔයාලට ඉතින් මේක ක්‍රිස්පියට හයියට කන්න ඕන නම් අවන් එකට දාගන්න පුළුවන්. ඊට පස්සේ දැන් හරි ඔන්න මම එක ලිපින් අයින් කරගත්තා. නැවත එකක් මම දාගන්නවා. ඉතින් මේක නියමාකාරව හදාගන්න නම් කුරුඳු කුඩුත් දාන්න ඕනේ, සිනමන් පවුඩර්. ඉතින් මම මේකේ කුරුඳු කුඩු ටිකකුත් දාලා එකක් හදාගන්නවා. කුරුඳු කුඩු දානවා නම් තේහෙනි භාගයක් විතර දාගත්තම ඇති. ඊට පස්සේ එකත් මම මේ විදිහටම දාගත්තා. ඉතින් දැන් හරි මම ඒ විදිහට පාන්පිටි අටක් හදාගත්තා. ඒ කියන්නේ ෆ්‍රෙන්ච් ටෝස්ට් මෙතන තියෙනවා හතරක්, දෙක දෙක තියලා. ඊට පස්සේ මේකට දානවා මේපල් සිරප් කියලා සිරප් එකක්, පැණි එකක්. ඉතින් ඒව අපේ ලංකාවේ හදන දෙයක් නෙමෙයි, වෙනත් රටවලින් මෙහෙට ඇවිල්ලා තියෙනවා මේපල් සිරප් එක. ඉතින් මේපල් සිරප් කියන්නේ ගහකින් ගන්න පැණි විශේෂයක්. මේව හැදෙන්නේ උතුරු ඇමරිකාවේ මේ ගස්. ඉතින් ඒ ගහෙන් ගන්න පැණි විශේෂයක් තමයි මේපල් සිරප් එක කියන්නේ. අපේ රටේ ඉතින් පොල් පැණි, කිතුල් පැණි වගේ ඒ වගේ ගහකින් ගන්න පැණි වර්ගයක් තමයි මේපල් සිරප් කියන්නේ. මේව ලංකාවේ තියෙනවා ඉතින් ගොඩක් මිලාදිකයි. ඉතින් මම නම් දාගත්තේ මේ පැණි ටිකක්. ඉතින් මේකට දාන්නේ නම් මේපල් සිරප් එක. ඉතින් අනිවාර්යයෙන් නැහැ මේකට පැණි දාන්න ඕනේ කියලා මම මේ නියමාකාරව හදපු හින්දා ඒකට මේ පැණි ටිකක් තමයි මේ එකතු කරගන්නේ. ඉතින් දැන් හරි මම ඔන්න ටී එකකුත් හදාගත්තා. සමහරුන්ට නම් ඉතින් අස හිතෙන්නේ නැති වෙයි මේක ටිකක් පැණිරස හින්දා. නමුත් සොෆ්ට් එකට කන කේක් එකක් වගේ. ඒ කියන්නේ සොෆ්ට් බටර් කේක් තියෙන්නේ. අන්න ඒ වගේ සොෆ්ට් බටර් කේක් රසක් එනවා මේකෙන්. ඒ වගේම
වෙලාවට පුඩින් රසකුත් වෙනවා. ඉතින් ඔයාලත් පුළුවන් වෙලාවක මේක හදලා රස බලන්න. ඉතින් ඔන්න ලංකාවෙන් ගිහිල්ලා වෙනත් රටවල පදිංචිලා ඉන්න අයට නම් මේක හදාගන්න ගොඩක් පහසුයි. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් එඳ වගේම ලයික් එකක් දාලා අදහසකුත් ලියන්න, සබ්ස්ක්‍රයිබ් කරපු නැති එකේ නම් සබ්ස්ක්‍රයිබ් එකකුත් දාලා එක තියෙන්නේ. ගිහින් එන්න නැත්නම් දැසක හැමෝම සුවදාසයෙන් නිරෝගී දිවයක් වේවා සියලුම දෙනාට.